ඉතින් දැන් මට තියෙන ගැටලුව තමයි මෙතුමා මේ දවස්වල දැන් එතුමා මේ හැම දෙයකටම දෙන උත්තරේ තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමාව මෙතෙන්ට ගේන්න මහන්සි වෙච්ච නිසා. ඒ කළ කැපකිරීම නිසා පටන් ගැන්මෙන්ම රණ්ඩු විය නොහැකි නිසා එතුමා කරන හැමදේම බලාගෙන හිටියලු. කමක් නැහැ කියලා බලන් හිටියලු. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපි කාවද මේ තෝරගෙන තියෙන්නේ? අපි මේ රටේ ජනාධිපති කෙනෙක් තෝරගෙන තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා තෝරගෙන තියෙන්නේ. මෙතුමා කියනවා නම් කියන්නේ මෙතුමා කියනවා දැන් අග්‍රාමාත්‍යතුමා වැරද්දක් කරේ කියලා. ඒතර අග්‍රාමාත්‍යතුමා කරපු වැරද්ද වැරද්දක් ලෙස දකිමින් කටවහගෙන හිටියා නම් පළවෙනිම වැරද්ද කරලා තියෙන කවුද? ජනාධිපතිතුමා. එතුමා කියනවා නම් එතුමගේ නුවණට තේරෙනවා නම් මේ යන්න විදිහ වැරදි කියලා එතුමට එවලෙම කවුරුත් එතුමගේ බෙල්ලට බිහ තියලා කිව්වේ නැහැ, බල කරේ නැහැ මේ විදිහට කරන්න කියලා. කවුරුත් කිව්වේ නැහැ. අග්‍රාමාත්‍යතුමා කිව්වෙත් නැහැ, කැබිනට් මණ්ඩලයේ කවුරුත් කිව්වෙත් නැහැ. එහෙනම් එතුමට ඒ අවස්ථාවේ කෙලින් ඉඳලා කියන්න තිබ්බ නැහැ. අග්‍රාමාත්‍යතුමා මේක මේ විදිහටයි කරෙන්න ඕනි කියලා. දැන් මම එතුමගෙන් අහන ප්‍රශ්නේ තමයි දැන් මේ ළඟදී අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දුන්නා. එතකොටත් පත් කරේ මේ විද්‍යාත්මක අර මහාචාර්යවරුන් තුන්දෙනා කියපු විදිහටද ඒ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුකූලව. එහෙමනම් රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ පනතත් අපි දැන් තොරතුරු දැනගැනීමේ ඒ කොමිසමත් අපි එළියට දාලා තිනවා. ඒ අනුව ජනතාවට තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ජනතාවට පුරවැසියෙක් විතර ඕන, පුරවැසියට අයිතිය තියෙනවා. කොහොමද මේ විද්‍යාත්මක ආකාරයට අමාත්‍යර වෙන්කරේ කියන එක දැනගැනීම? මොකද ඇත්තරම කියනනම් අවුරුදු පහුගිය කාලය තුලදී අමාත්‍ය ධුර වෙන් කරපු විදිහ හැටියට අවුරුදු ගණනාවක් තිස්සේ මේ තරුණ අය වුණත් දන්නේ නැහැනේ හරියට කොහොමද මේක විද්‍යාත්මක අනුව විද්‍යාත්මකව කොහොමද අමාත්‍ය ධුර වෙන් කරන්න කියලා. එතකොට එහෙනම් රටේ තරුණ පරපුරක් දැනගත යුතුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ හෝ එතුමාගේ ලේකම්තුමාගෙන් මේක ප්‍රසිද්ධ කරන්න, මේ ක්‍රමවේදය ප්‍රසිද්ධ කරන්න. රටේ ජනතාව දන්නවා මෙතුමා මහාචාර්යවරුන් තුන්දෙනෙක් එක්කහු කරගෙන මේක හදපු විදිහ. ඒක අපි දැනගත යුතුයි.